ශ්‍රී ලංකාව වටිනා පළතුරු ජාන ප්ලාස්ම වලින් අනූන රටක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙහි විවිධ වූ දේශගුණික තත්ත්වයන් යටතේ විවිධ වූ පළතුරු වර්ග 100කටත් වඩා වැඩි ප්‍රමාණයක් විසිරී පැතිරී තිබෙනවා. නමුත් මේව පළතුරු වලින් අපි ආර්ථිකව වාණිජ වශයෙන් වගා කරනු ලබන්නේ වර්ග 20ක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි. අනිකුත් විශේෂයන් පවතින්නේ ආර්ථික වශයෙන් අවධානයට ලක් නොවි ගෘහාශ්‍රිත වගාවන්ට භාවිතයට නොගෙන ස්වභාවික ගෙවතු සහ වනාන්තර වලයි. නමුත් මෙම පළතුරු වර්ග වලින් බොහෝමයක් වනාන්තර වල සංරක්ෂිතව තිබෙනවා. මේ අන්දමට ක්‍රමවත්ව ප්‍රයෝජනීයට නොගෙනන අවධානයටද ලක් නොවි තිබෙන පළතුරු ඌණ භාවිත පළතුරු වශයෙන් හඳුන්වනවා. ආර්ථික වශයෙන් වැදගත් වන පළතුරු වගේම ඌණ භාවිත පළතුරු වර්ගත් අපේ පෝෂණ අවශ්‍යතා සපුරා දීමේදී ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මෙම වර්ග අපි ආරක්ෂා කරගන්න ඕන. මේ භෝග වර්ග මේ මහතන්න සමාධි සෙනසුන් විහාරස්ථානයේ බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. අපි පසුගිය කාලවලදී ගණනය කරලා බැලුවා. ඒ ගණනය කිරීමේදී ගස් 60 ගණනක් පමණ මේ භූමිය තුල දක්නට ලැබෙනවා. දැන් මේ භෝගයේ තියෙන විශේෂත්වය තමයි පොහොර දාලා රසායනික ද්‍රව්‍ය දාලා හදන භෝගයක් නෙවෙයි. මේක මේ ඉබේ වැවෙන බොහොම ගුණදායක භෝගයක් හැටියට තමයි අපිට මතක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ අපිට දක්නට ලැබෙන භෝගය තමයි මේ සමාධි සෙන්සුන් විහාරස්ථානයේ බොහෝ සෙයින් දක්නට ලැබෙන භෝගය තමයි මේ හිඹුටු කියලා කියන්නේ. දැන් මේ හිඹුටු කියන පළතුරත් බොහොම රසවත්, ඒ වගේම බොහෝ සෙයින් මේ සමාධි සෙන්සුන් විහාරස්ථාන භූමිය තුල තිබෙන්නා වූ භෝග වර්ගයක්. දැන් මේ හිඹුටු වැල කවුරු හරි කෙනෙක් කඩලා තියෙනවා. දැන් අපි මේ හිඹුටු මේ පළ නෙලනකොට මේවා අපි ආරක්ෂා සහිතව නෙලා ගන්න ඕන. මේකේ ඉදුණු ගෙඩි 1-2 තියෙන්නේ. එතකොට සමහර අය කරන වැඩේ මේ ඉත්ත සම්පූර්ණ මෙතනින්ම කඩාගෙන යනවා. ඉතින් එහෙම කඩාගෙන ගියාම මේ ඉතුරු ටික අනිත් අයට පරිහරණය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ භූමිය තුල මාදං, ඒ වගේම අඹ, තව ගියාම මා මුලින් සඳහන් කරපු ආකාරයට හිඹුටු, ඒ වගේම පේර වර්ග ආදී පළතුරු වර්ගත් දක්නට ලැබෙනවා. මෙම ඌණ භාවිත පළතුරු පෝෂණියාගේ වගේම ඖෂධීය ගුණයනුත් ඉතාමත් පොහොසත් වෙනවා. බෙලි, නෙල්ලි, දිවුල්, අනෝදා ආදී පළතුරු වර්ග එවැනි ඖෂධීය වටිනාකම අතින් ඉතාමත්ම ඉහළයි. සමහර ඌණ භාවිත පළතුරු වර්ග රසායනික ද්‍රව්‍ය හා වර්ණක යනාදිය නිපදවීමටත් භාවිත කරනවා. මේ නිසා මෙම ඌණ භාවිත පළතුරු වර්ගද වගා කර ග්‍රාමීය ආර්ථිකය ඉහළ නංවා ගන්න පුළුවන්. බොහොමයක් ඌණ භාවිත පළතුරු වර්ගවල කලහට ගැනීම සිදුවන්නේ අධික උෂ්ණත්වය ඇති අහිතකර කාලගුණික තත්ත්වවලදී. මේ නිසා අනෙකුත් පළතුරු වර්ගවල ඵලදාව නොලැබෙන කාලවලදී ඌණ භාවිත පළතුරු වල ඵලදාව ලබා ගන්න පුළුවන්. අපේ ආදි මුතුන් මිත්තන් මෙම පළතුරු විශේෂ එදිනෙදා ආහාරයට මෙන්ම පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර සඳහාද යොදාගත්තා. නමුත් වර්තමානයේදී නම් එය දුර්ලභ ලක්ෂණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මෙම භෝග වර්ගවල ප්‍රචාරණය සහ වගා කටයුතු පිළිබඳව පවතින්නේ ඉතාමත් සුළු විද්‍යානුකූල පැතිකඩක් පමණයි. අපේ මුතුන් මිත්තන් අවට පරිසරය සමග මනා සබඳතාවක් පැවැත්වූ නිසා ඔවුන්ගේ දෛනික පළතුරු අවශ්‍යතාවද ඌණ භාවිත පළතුරු වලින් සපුරා ගත්තා. නාගරීකරණය, කැලෑ එලිපෙහෙලි කිරීම වැනි මිනිසා විසින් සිදු කරන කාර්යයන් නිසා අප නොදැනුවත්වම අපේ වනාන්තරවල තිබෙන වටිනා ගහකොළ අපට අහිමි වී ගොස් තිබෙනවා. මේ අන්දමට අපට අහිමි වන ගහකොළ අතරට ඌණ භාවිත පළතුරු වර්ගත් එකතු වෙනවා. ඒ වගේම පාරම්පරික සංස්කෘතික අංගයන්, වෛද්‍ය ක්‍රමයන් සහ තාක්ෂණ විලාසයන් වෙනස් වීමත් සමගම ඌණ භාවිත පළතුරු පරිභෝජනයේද
ක්‍රමයෙන් ගිලිහි ගොස් තිබෙනවා. යටත් විජිතකරණයත් සමග වැවිලි භෝග ව්‍යාප්තිය නිසා කැලෑ කැපීම තුලින් මෙරට බොහෝ ඌණ භාවිත පළතුරු වර්ග විනාශ වී ගිය අතරම 60 දශකයේ ඇති වූ හරිත විප්ලවය නිසා වැඩි අස්වනු දෙන භෝග වර්ග හඳුන්වා දීමත් ඌණ භාවිත පළතුරු වඳ වී යාමේ තර්ජනයකට හේතු වුණා. මේ නිසා පෝෂණීය අතින් ඉහළ ඒ වගේම ඉහළ ඖෂධීය ගුණයකින් හෙබි මෙම ඌණ භාවිත පළතුරු වර්ග නැවතත් වගා කිරීමට දැන් කාලය එළඹ තිබෙනවා. මේවා අලංකාරවත් ලෙස මෙන්ම ඕනෑම අයෙකුට පහසුවෙන් වගා කිරීමට හැකියාව තිබෙන නිසා ඌණ භාවිත පළතුරු වර්ග වගා කර අපේ රටේ පළතුරු ඉල්ලුම සපුරා ගැනීමේ හැකියාව තිබෙනවා.